ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2015 අවුරුද්දේ හරියටම දිනේ කියනවා නම් මාර්තු 2 වෙනිදා. එදා සෝවියට් දේශය අද රුසියාව යනුවෙන් හඳුන්වන භූමියේ එක්තරා වෙළඳ සංකීර්ණයක හරි අපූර්ව දෙයක් සිද්ධ වෙනවා. ඔබ දන්නවා ලෝකේ පුරාම විවිධ නගරවල වෙළඳ සංකීර්ණ තියෙනවා. දැන් ලංකාවේ තියෙන කාගිල්ස් වගේ වෙළඳ සංකීර්ණ උගා පුංචි ඒවා. ඒ වගේම කෝල්ස් වගේ වෙළඳ සංකීර්ණ විශාලයි. මම මේ කියන්න යන රුසියාවේ වෙළඳ සංකීර්ණ මැග්නට්. මේ මැග්නට් කියන වෙළඳ සංකීර්ණය හරි අපූර්ව සිද්ධියක් වෙනවා. ඒක වර්ග කිලෝමීටර 7000ක් විතර විශාලයි භූමියේ. ඒ වෙළඳ සංකීර්ණයෙන් බඩු ගත්ත එක්තරා අම්ම කෙනෙක් බඩු අරගෙන පිට වෙන දොරටුවෙන් පිට වෙනකොට ඒකේ බඩු භාණ්ඩ පරීක්ෂාවට ලක් වෙනවා. ඒ පරීක්ෂා කරන බඩු භාණ්ඩ අතරේ තියෙන ඇගේ බිල්පතට ඇතුළත් නොවුණු කුඩා වෙඬරු පැකට් දෙකක්. ඒක වැරද්දක්. ඒ නිසා එය රඳව ගන්නවා. රඳවගෙන ආරක්ෂක අංශ විසින් ඇය පොලිසියට බාර දෙනවා. පොලිස් ස්ථානයේදී මේ අම්මා හෘදයාබාධයකින් මිය යනවා. ඇගේ වයස අවුරුදු 83යි. නම රවුසා ගලිමෝවා. ඒ රවුසා ගලිමෝවා මාතාව ඊට අවුරුදු 75කට කලින්, ඒ කියන්නේ ඇගේ වයස අවුරුදු 8ක් වෙච්ච වෙලාවේ තමයි හිට්ලර්ගේ නාසි හමුදාව සෝවියට් දේශය ආක්‍රමණය කරන්නේ. ඔබ දන්නවා ඒ වෙලාවේ හිට්ලර් පීටර්ස්බර්ග් නගරය වට කරගෙන දවස් 953ක් ඉන්නවා. ඒ වෙලාවේ ඇගේ වයස අවුරුදු 8යි රවුසා ගලිමෝවා අම්මගේ. නගරය වට කරගෙන ඉන්නකොට ඔබ දන්නවා ජලය, ආහාර පාන, සනීපාරක්ෂක පහසුකම්, විදුලිය මේ ඔක්කොම සීමා සහිත වෙලා. ඇයි මේ සියලු අපහසුතා වලට මූණ දෙනවා දැරියක් හැටියට, 8 අවුරුදු දැරියක් හැටියට. ඒ වෙලාවේ සෝවියට් හමුදාවට අණදෙන ජෙනරාල් ෂුකෝකින් නිලධාරිය කියනවා, අපි පහුබහිමු, අපට භූමිය නැවතත් අල්ලගන්න පුළුවන්. හැබැයි මේ නැතිවන මානව ජීවිත, මිනිස් ජීවිත අපට ආයෙ දිනා ගන්න ලැබෙන එකක් නැහැ කියලා. ඔය සෝවියට් දේශයේ තමයි අපට කියා දුන්නේ මැක්සිම් ගෝකිගේ කටහඬෙන් සියලුම ශ්‍රේෂ්ඨ අම්මාගේ දරුවෝ කියලා. ඉර එළියත් මෞඛිරිත ලෝකය නිර්මාණය කරනවා කියලා. ගෝකිගේ අම්මා කෘතියේ නීල උණ අපෙළගියා කියන අම්මා ඒ මාතෘත්වයේ අපූර්වට අපිට කියා දුන්නා. එහෙම සෝවියට් දේශයේ අද රුසියාවට පත් වෙලා තියෙද්දී රටේ අවුරුදු 83ක අම්ම කෙනෙකුට සිද්ධ වෙනවා මේ කිසි කමකට නැති බටර් කැරි දෙකක් හින්දා ජීවිතේ නැති කරගන්න. ඒක වෙනවා. හිතන්නේ අම්මා ඒ අත් දෙකෙන් කී දෙනෙකුට වෙලා කන්න දෙන්නේ නැද්ද? දරුවෝ කීයක් හුරුතල් කරන්නේ නැද්ද? නලවන්නේ නැද්ද? ඔළුව අත ගන්න නැද්ද? ඒ අම්මට සිද්ධ වෙනවා මේ කමකට නැති බටර් කැරි නිසා ජීවිතේ නැති කරගන්න. ලෝකේ පුරාම මේ මානව ගුණ කියන ඒවා අවප්‍රමාණ වෙමින් යනවා ශීඝ්‍රයෙන්. ඒවා තුට්ටුවට වැටිලා මිනිස්සු කෙනෙම කවුරුත් ගණන් ගන්න නැත් අතර ඇවිල්ලා තියෙනවා. සෝවියට් දේශය එහෙමනම් ලංකාව ගැන මොනවා කතා කරන්නේ? ඒක තමයි ලෝකේ පුරාම අපි දකින සත්‍ය. මනුෂ්‍යත්වය කියන එක, මානව ගුණාංග කියන එක, මානව සම්බන්ධතා කියන එක අන්තයට පිරිහෙලා තියෙනවා මේ දනේශ්වරකම විසින්. ඒකන මොකද්ද අපිට කරන්න පුළුවන්? අපි දන්නවා දේශපාලනඥයින් මේට ආදේශ කරන පිළිතුරු මෙතෙක් වලංගු වෙලා නැහැ කියලා. ඔවුන් ඒ කාර්යලා අසවද්ව අපි දන්නවා. යම් පමණකින් හරි මේ ව්‍යසනයට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ ඊට මනුෂ්‍ය වර්ගය සූදානම් කළ හැක්කේ කලාකරුවන්ට, සාහිත්‍යකරුවන්ට. ඒ නිසා ලෝකයේ අද දවසේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය වගේම වැදගත්ම දේ තමයි අවශ්‍ය වෙලා තියෙන ආදරය, කරුණාව, දයාව, අවිහිංසාව, මනුෂ්‍යත්වය කියන ඒවා දේශපාලඥයෝ ගාව තියෙන බොහොම අඩුයි. ඒවා කලාකරුවන්ට විතරයි පෙරලා සමාජයට පිරිනැමිය හැක්කේ.